ප්‍රාණඝාතයේ කරනවා කියන එක ඉක්මනට කරන්න පුළුවන්. ඇයි කැරපොත ටික දැක්ක ගමන් විදගෙන යන්න තියෙන්නේ. මීයේ දැක්ක ගමන් මී කතර අහු කරන්න තියෙන්නේ. මම දැක්ක දවසක් ගෙදරකට ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා ඉතිරේදි වලින් සිවිලෙම ගහලා තිබ්බේ. දැන් මී අර ඉතිරේදි උඩින් යනවා. මෙයා වෙනම ජැකට් එකක් හදාගෙන මේ ලීයක අග ඉදිකට්ටක් හයි කරලා. එතකොට අර මී අර මේ ඉතිරේදි අඩිය තියෙනකොට උගේ අඩිය යටට පේනවනේ. ඒකට අයිනවා ඉදි කට්ටෙන් යති. කොහොම කර්මයක් සකස් වෙයි? කොහොම කර්මයක් සකස් වෙයිද? ප්‍රේත ලෝකෙ ඉපදුනොත් තියෙන තියෙන අදි අදිය ඉදි කඩු මාවතක් හැදේ. භයානකම ප්‍රාණඝාතෙන් සත්ව හිංසාවෙන් වැළකෙන්නේ නැති එක විපාක. මේවා පව් දේවල් අකුසල් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඥාණි උපදිනවා. නිසා ප්‍රාණඝාතයක් නම් කරන්න එපා. මරන්න සතෙක් මරන්න ලේසි. ප්‍රාණඝාතයෙන් වළකින්න ලේසි නෑ. දැන් මං කියේ කැරපොත්ත මරණ එක ලේසි. නමුත් මං දැන් විකල්ප කීයක් කිව්වද කැරපොත්ත අයින් කරගන්න. ඒකට කාලය යනවා. මහන්සි වෙන්න ඕන. ඒකයි ලේසි නෑ පින්වත්. සත්තු මැරීමෙන් වැළකීනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ශේෂ දෙයක්. කවුරු හරි කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉඳීම ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කුසල. සොරකමින් වැළකී සොරකම් කිරීම අකුසලයක්. ඒතකොට සොරකම් කිරීම තමයි අකුසලිය. මල් පැලයක් නමු. මං කියේ ආයතනයක තමන් රැකියා ස්ථානයේ හොරකම් කරනවා. ගසා කෑම් කරනවා. මේ ඔක්කොම පව් කඹරන් දෙනවා සංසාරේ. අපි යම් තැනකින් අපිට අයිති නැති දෙයක් ගත්තොත් කඹරන් දෙනවා. කවදා හරි ණය ගෙවන්නේ. මට ඔහොම ආරංචි වුණා එක්තරා මිනිසෙක් ගොඩාක් ගිලන් වුණා. එයා ගිලන් වෙලා ඉන්නකොට රාත්‍රියේ ටික වෙලාවක් යනකොට එයා කට ඇරෙනවා. ඇරුණාට පස්සේ එයා නිකම් අනිත් හැට පේනවා මොන හරි ගිලිනවා. ඔහොම දවස් කිහිපයක් යනකොට අරයාගේ ගිලන් බව සම්පූර්ණයෙන්ම නැති වුණා. වෛද්‍යවරු පවා මෙයාගේ මරණය ගැන තමයි කිව්වේ ටික දුරකින් මැරෙනවා. නමුත් මෙයා සුවපත් වුණා. නමුත් එක්තරා දවසක රාත්‍රියේ ස්වප්නයෙන් පෙනී ඉඳලා කිව්වා අපි ඔබ සුවපත් කළා කියලා. බෝමාතු දේව කොට්ටාසය. එතකොට ඒ අරයා නිදාගෙන ඉන්නකොට එයාගේ කටට දිව්‍ය බෙහෙත් වර්ග දානවා. ඊට පස්සේ එයා කියලා අහලා දෙනවා ඇයි ඔබ මට එහෙම කළේ? ඊට පස්සේ කිව්වා අපි ඔය ණයක් කරනවා. ඒ තමයි අපි මානුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ කලින් ජීවිත ගානකට කලින් ඔබතුමාගේ ණයක් අරන් තියෙනවා. ඒකට ඔබතුමාට අපි ණයයි. දැන් අපි දිවියන් අතර ඉපදිලා මේ ඔබතුමා අසනීප වුණාට පස්සේ දිව්‍ය විමානවල සැනසෙල්ල ඉන්න බෑ. කරුණ දන්න දෙවරු චෝදනා කරනවා. නුඹලා ඒ කාලේ සැපෙන් හිටියේ අහවල නිසා. දැන් ඔහු ගිලන් වෙලා බලන්නේවත් නෑ නේද කියලා. ඒ නිසා අපි ළඟ ඉඳලා උපස්ථාන කළා කියන්නේ ගිලන් වල ඉන්න කාලේ. ණයක් ගත්තොත් බෙහෙතක් හරි දෙන්න වෙනවා. ඔය ණයක් ගන්නවා කියන්නේ ආපහු දෙන අදහසින් ගන්න එක. පොරකම් කිරීම කොහොමද? දුප්පත් වෙන එක වළක්වා ගන්න බෑ. ඊළඟට කෝටි ගණන් හම්බ කළත් වතුරේ යනවා වගේ මිල මුදල් දියවිවි එක නැතිවි යන එක සල්ලි ඉතුරු කරගන්න බැරි එක වළක්වන්න බෑ. තමන් හම්බ කරන එක නැති බංගස්ථාන කරන්න දරුවෙක් හෝ බිරිඳ හෝ ස්වාමියා හෝ ඥාතියෙක් හෝ කවුරු හරි පවුලේ බිහිවෙන එක වළක්වන්න බෑ. ඒ සොරකමේ විපාක. අතේ සල්ලි රඳින්නේ නැහැ. ධනෙ රඳින්නේ නැහැ. සොරකමේ විපාක.